ආයුබෝවන් නමේ 10/11 ශ්‍රේණිවල දූදරුවන්ව ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් දරුවනේ මම ඔයාලට කලින් වීඩියෝ එක හරහා ඉදිරිපත් කළේ ගම් වැදුණු අලි රංචුවා කඳින ආකාරයනේ. දැන් මේ වීඩියෝ එක හරහා එය පාඩ කරන්න තමයි යන්නේ. ඉතින් ළමයි අපි දැන් මේ වගේ චිත්‍රයක් වර්ණ ගන්වනකොට අපිට හිතන්න කාරණාවන් කිහිපයක් තියෙනවා. කියන්නේ දැන් මේ වගේ ප්‍රකාශන චිත්‍රයක පසුබිම අපිට පෙන්වන්න ඕනේ. ඔයාලගේ මාතෘකාවට ගැළපෙන සිද්ධියක් අපි චිත්‍රණය කරන්න ඕනේ. එතකොට එළියා අඳුර, ඊළඟට පරයාවලෝකනය. කියන්නේ පරයාවලෝකනය හරහා චිත්‍රය අර ඈත භව ඒ දේවල් අපිට ලස්සන ගන්න පුළුවන්. ඉතින් මෙවැනි කාරණාවන් වගේම ඒ වගේම අපගේ දැන් මේ චිත්‍රයේ ප්‍රධාන මාතෘකාව තේමාව වෙලා තියෙන්නේ දැන් ගම් වැදුණු අලියෝනේ. ඉතින් කලින් වීඩියෝ කරහා අඳිනකොට මම කාරණාවන් කිව්වා. නමුත් වර්ණ ගැන්වීමේදී අප එයාලව හයිලයිට් වෙන විදිහට තමයි මේ චිත්‍රය කියන්නේ ඉස්මතු වෙන විදිහට තමයි කරන්න ඕනේ. ඉතින් මං කරන එක ක්‍රමයක් තමයි මම මුලින්ම පසුබිමට තමයි වර්ණ ගන්වන්නේ. ඒ කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් එකේ ඉඳන් තමයි හිමීට ඉස්සරහට එන්නේ. කියන්නේ දැන් අහසින් පටන් ගත්තා, ඉන්පසු අපි කොළවරට ගියා, ගස්වල කඳන් පඳුරු, ඊළඟ මෙතන ගෙවල් තියෙනවා. ඔය හැමදේම වර්ණ ගන්වමින් පිළිවෙලට අන්තිමට තමයි මම අලියන්ව පාඩ කරන්නේ. ඉතින් ඒ ක්‍රමයට වන්න ගැන්වාම අර නිමාවේදී එයා ඒ මාතෘකාව හොඳින් ඉස්මතු වෙලා පේනවා. ඒකයි මම එහෙම කිව්වේ. සමහර අය දැන් අලියව කියන්නේ අපිට ලොකු ඉස්මතු වෙලා පේන දේ මුලින්ම කරන්න ගියොත් අප දැන් අපිට තියෙන අවාසියක් තමයි අර දැන් මුලින්ම අලිය පාට කරා කියමුක. අපි දැන් අපි බෑග්‍රවුන්ඩ් එකට යන්නේ තුර අන්තිමටනේ. එතකොට මේ ගොඩක් ඒක ඔගොලු කරලා බලන්න එහෙම කරන ළමයිට තේරෙනව ඇති. එහෙම කරහම දැන් වන්න ගැනීමදි වන්න ගෑවෙන්න පුළුවන්. දැන් මේ ක්‍රමයේදී මම මේ පෙන්වන ක්‍රමයේදී තියෙන වාසිය තමයි දැන් අහස පාට කරලා ඔගොල යන්නේ වර්ණ ගන්වන කොළවලට කියමුකෝ. එතකොට මේ කොළවල චුට්ටක් ලානිල් ඒ වගේව ගෑවිලා තිබ්බත් ඒක ගානක් නෑ. අපිට අර පැස්ටල් වලින් ඒක චුට්ටක් ෂේප් කරලා ගන්න පුළුවන්. ඒ කියන්නේ කොළ වර්ණ දාලා. ඊළඟට කියන්න තියෙන දෙයක් තමයි දැන් ඔයාලා 11 වසර 9 10 11 වසර ළමයිනේ. ඉතින් අර 6 7 8 දී කරන විදිහට නෙවේ වර්ණ ගැන්වීමේදී ඔයගොල්ලෝ වර්ණ පුළුවන් තරම් මික්ස් කරන්න. අලුත් වර්ණ ඒ දැන් කොළ කිව්වොත් කොළ පාටනේ ගානේ පොඩි අය. නමුත් ඔයාලා එහෙම කරන්න නැතුව දැන් පැස්ටල් එකක තියෙනවානේ කොළ වර්ණවල තද පැහැති, ලා පැහැති කියලා ඒක වර්ණ කිහිපයක්ම තියෙනවානේ. ඉතින් ඔයාලා ඒ වර්ණ කිහිපෙම මික්ස් කරලා වර්ණ හරි ගස්ස ගන්න. ඉතින් වර්ණ නිර්මාණය කරගන්න. එතකොට තමයි ඔයාලට අර ලකුණු ලබා දීමේදීත් හිතනවා මේ ළමයා වන්න හොඳින් සංකරණය කරන්න දන්න ළමෙක් කියලා. ඉතින් ඒකයි මම එහෙම කිව්වේ. ඉතින් එහෙනම් දරුවනේ වීඩියෝත් එක රැඳී ඉඳලා වීඩියෝගත් එක රැඳී ඉඳලා ඔයගොල්ලෝ ඇඳපු චිත්‍රය පාඩ කරන්න. ඉතින් තවත් පාඩමකින් අපි හමු වෙමු. ඔයාලට අවශ්‍ය දෙයක් තියෙනවා නම් පහතින් කමෙන්ට් කරන්න. එහෙනම් ළමයි ඔයාලට සුබ පතනවා. හොඳින් අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න කියලා.